ඔයාල තාමත් කුවෙට් අපි channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම එක subscribe කරලා bell icon එක click කර විදේශගත අපගේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට අහන්න ලැබෙන සුබ ආරංචියක් මේක. මොකද පහුගිය කාලයේ පුරාවටම අපට අසන්නට ලැබුණ ඊතරම් සුබ නොවුණු ආරංචි නිසා අද වෙද්දී ශ්‍රී ලංකාවට යාම හීනයක් කරගෙන ඉඳිය අපිට ඒ හීනය හැබෑ වෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ නැවත වාරයක් ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ නීති ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම හා අවසරයකින් තොරව සාමාන්‍ය පරිදි ලංකාවට යාමට අවසර ලැබී තියෙන නිසා ඉතින් මෙන්න විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නවත දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේවන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ වැඩපිළිවෙලක් පසුගියදා සකස් කළ බව මංගල රන්දිනිය මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා. ඉතින් එම විශේෂ වැඩපිළිවෙල මල්පල ගන්වමින් මේවන විට හෙට දින එසේත් නැත්නම් අප්‍රේල් මාසේ 12 වෙනි දින ගුවන් යාන දෙකක් කුවෙට් රාජ්‍යයේ සිට සහ සෞදි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. ඉතින් කුවෙට් රාජ්‍ය අසරණ වෙලා සිටි බොහෝ දෙනෙක් මේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දෙන හෝටල් පහසුකම් සහිත ශ්‍රී ලංකාව බලා යාමට නියමිතයි. මේ ගැන විස්තර කරමින් මංගල රන්දෙනිය මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ අප්‍රේල් මාසේ 12 වෙනිදා කුවෙට් සිට හා සෞදි රාජ්‍යයේ සිට පැමිණෙන මේ ගුවන් යාන දෙකේ ගුවන් මගීන් 400ක් පමණ ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රන්දෙනිය මහතා කිව්වා තව කාරණයක් නම් මේ වන විට මැද පෙරදිග පමණක් සංක්‍රමණික ශ්‍රමිකයන් 20,000කට අධික ප්‍රමාණයක් තවමත් අතරමංව සිටින බවත් ඒ සඳහා ඉදිරියේදී ඔවුන් ගෙන්වා ගැනීමට ඉතා ඉක්මනින් වැඩ කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා. මෙම ගුවන් යානාමගින් පැමිණෙන සියලු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා හෝටල් නවාතැන් පහසුකම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදලින් සිදු කිරීමට නියමිතයි. ඒ විතරක් නෙවෙයි මේවන විටත් ඔවුනේ සඳහා හෝටල් 14ක් වෙන් කරවාගෙන තියෙනවා. නමුත් ඒ සඳහා COVID-19 කාර්යසාධක බලකායේ අනුමැතිය ලැබී තියෙන්නේ හෝටල් 7කට පමණයි. මෙම සියලු පහසුකම් ලැබෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී සිටින සංක්‍රමණික ශ්‍රමිකයන්ට වීම විශේෂත්වයක්. සංක්‍රමණික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සේවා සැපීමේ අරමුණින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක් ඉදිරියේදී මැද පෙරදිග රටවල් 14ක සේවය සඳහා පිටත් කර හැරීමට කටයුතු කරමින් සිටින බව වැඩි දුරටත් මංගල රන්දෙනිය මහතා විසින් ප්‍රකාශ කර සිටියා. ඔවුන් විසින් මෙම යෝජනාව ආරම්භ කර ඇති නමුත් මේ වන විටත් එය කඩිනම් කිරීමට තවත් මාස 3ක් හෝ ඊට වැඩි කාලයක් ගතවනු ඇතැයි එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් සිටින බව පිළිගත් රන්දෙනිය මහතා කියා සිටියේ ඔවුන්ගේ දුෂ්කරතාවයන්ට උපකාර කිරීම සඳහා එම රටවල තානාපති කාර්යාලවල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන් සිටින්නේ බොහොමත් ස්වල්පයක් බවයි. මේ වන විට ලිහිල් කරන ලද COVID-19 නීති රීති අනුව දිනකට සංචාරකයන් 1700කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව යුද හමුදාපති ජෙනරාල් ශරේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. ජාත්‍යන්තර ගුවන් ගමන් 15ක් දිනපතා ක්‍රියාත්මක වන අතර වැඩි වශයෙන් පැමිණෙන්නේ මැද පෙරදිග කලාපයෙන් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙහිදී සිවිල් ගුවන් සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ නව COVID-19 රෙගුලාසි මත පදනම්ව සංචාරකයන්ට විදේශිකයන්ට සහ සංක්‍රමණික සේවකයන්ට ඇති අඩු සීමාවන් නිසා ඔවුන්ට ශ්‍රී ලංකාවට යා හැකි බවයි. විශේෂ ගුවන් ගමන් අවශ්‍ය වන්නේ අතරමංව සිටින සහ ගුවන් ටිකට්පත් සඳහා මුදල් ගෙවීමට නොහැකි අයට පමණක් බවත් නිරෝධායන සම්පූර්ණ කිරීම සඳහා සෙසු අයට හෝටේලයක් හෝ රජය විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථානයක් වෙන් කරවාගත හැකි බව ඔහු පැවසීය.
පසුගිය සතියේ රජය විසින් නිවේදනය කළේ COVID-19 එන්නත් මාත්‍රා දෙක ලබාගත් අයට නැවත ශ්‍රී ලංකාවට පැමිණිය හැකි බවත් පැමිණීමේ දී PCR පරීක්ෂණය නෙගටිව් බවට ඔප්පු වුවහොත් ඔවුනට නිවස් නිරෝධායනයට භාජනය විය හැකි බවත් පසුදා නිරෝධායන මධ්‍යස්ථානයකින් පිටවිය යා හැකි බවත් ඔවුන් සඳහන් කළා. කෙසේ වෙතත් එන්නත ලබා නොගත් අයට නැවත සිය නිවෙස් කරා යාමට පෙර නිරෝධායන නීතිය අනිවාර්යෙන් සම්පූර්ණ කිරීමට සිදුවන බවත් රජය විසින් ප්‍රකාශයට පත් කළා. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක.